ආයුබෝවන් ඉතින් අම්මාගේ ආදරණීය රසමැදුරට හැමදාම බෝංචි කිරට උයලා කහපු අපිට බෝංචි වල පෝෂණ ගුණය රැකෙන විදිහට කොළපාට හිටින විදිහට තවත් පෝෂණ ගුණය වැඩි කරගෙන මේ විදිහට මැල්ලුමක් වගේ හදාගන්නේ කොහොමද කියලා තමයි මං අද ඔයාලට අරගෙන ආවේ බෝංචි කියලා කියන්නේ ගොඩාක් පෝෂ්‍ය පදාර්ථ අපේ ශරීරයට ලබා දෙන එළවලුවක්. ඒ වගේම තමයි අපි මේකට එකතු කරගන්න පොල් ඊටත් වඩා පෝෂණ ගුණයෙන් ගොඩාක් ඉහළ මට්ටමක තියෙනවා. ඒ වගේම තමයි මම මේකට එකතු කරගන්න හාල් මැස්සු ටිකෙනුත් අපේ ශරීරයට අවශ්‍ය කරන ගොඩාක් පෝෂ්‍ය පදාර්ථ ලබා ගන්න පුළුවන්. ඉතින් කුඩා දරුවන්ට සාමාන්‍ය බර ආහාර ගන්න පොඩි දරුවන්ට මේ මැල්ලුම ගොඩාක් පෝෂ ගුණයෙන් පිරි මැල්ලුමක් විදිහට ඔයාලට පිළිගන්වන්න පුළුවන්. ඒ වගේම තමයි විදුලි අර්බුදයට ගෑස් අර්බුදයටත් පුංචි හෝ විසඳුමක් විදිහට විනාඩි 5ක් වගේ පුංචි කාලයකදී මේ මැල්ලුම හරිම ඉක්මනින් අපිට හදාගන්න පුළුවන්. බැලූ බැල්මට හරියටම තිබ්බට මැල්ලුමක් අපි හදාගත්තා වගේ. අපි බලමු අපිට මේක හදාගන්න මොනවද අවශ්‍ය කරන්න කියලා. මෙතන මම සූදානම් කරගෙන තියෙනවා සිහින් වෙන කපාගත්ත බෝංචි ග්‍රෑම් 250, ඒ වගේම ගාගත්ත පොල් බෑයක පොල්, ඒ වගේම හාල් මැස්ස ග්‍රෑම් 50ක්, බීලුණු ගෙඩියක් සිහින් වෙන ලියාගෙන තියෙනවා, සුදු ලුණු බික් දෙකක්, කුරම්පේ කරපිංචා, මිරිස් කරල් දෙකක්. ඔයාලට අවු මිරිස් හෝ වියලි මිරිස් මේ සඳහා සූදානම් කරගන්න පුළුවන්. ඒ වගේම ගම් මිරිස් සැට කීපයක්, සූදුරු අබ, ඊට අමතරව කහකුඩු තේ හැඳි භාගයක් තමයි මම මේ සඳහා සූදානම් කරගෙන තියෙන්නේ. මීට අමතරව අපිට අවශ්‍ය වෙනවා තෙම්පරාදුව සඳහා තෙල් මේස හැඳි දෙකක්. මුලින්ම අපි කහපුල් මිශ්‍රණය හදාගමු. ඒ සඳහා ඔයාලා සූදානම් කරගත්ත සුදු ලුණු බික් දෙකෙන් එකක් වංගෙඩියකට හෝ මිරිස් ගලකට දාගන්න. අනිත් කෙරිය සිහින් වෙන්න කපා ගන්න. ඒ වගේම තමයි කපාගත්ත බීලුණු වලිනුත් පුංචි කෑලි කීපයක් වංගෙඩියට එකතු කරගන්න. ඊට අමතරව සූදානම් කරගත්ත ගම් මිරිස් ඇට ටික, ඒ වගේම කහකුඩු වලින් කොටසක් මේකට එකතු කරගන්න. ඔයාලා සූදානම් කරගත්ත බෝංචි ප්‍රමාණය පොල් ප්‍රමාණය අනුව අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගන්න. මේ ටික සිහින් පේස්ට් එකක් වගේ වෙනකන් හොඳින් කොටා ගන්න. එහෙමත් නැත්නම් මිරිස් ගලකන අඹර ගන්න. ඊට පස්සේ අපිට පුළුවන් අපි සූදානම් කරගත්ත පොල් ටිකත් මේකට දාලා හොඳට කොටා ගන්න. මේ පොල් මිශ්‍රණය මේ විදිහට හදාගත්තාම හරිම සුවඳයි. ඒ වගේම තමයි බෝංචි මිශ්‍රණයට මේක එකතු කරගත්තාම රම්පේ කරපිංචා සුදු ලුණු මේ මිශ්‍රණය සම්පූර්ණම එකතු වෙලා හරිම රසවත් සුවඳක් තමයි අපිට අපේ මැල්මෙන් ලැබෙන්නේ. වරඳක් ලිපේ තියලා තෙල් මේස හැඳි එකහමාරක් දෙකක් විතර වගේ එකතු කරගන්න. මේ විදිහට තෙල් ටික හොඳින් රත් වේගෙන එනකොට සෝදානම් කරගත්ත සූදුරු අබ ටික මුලින්ම මේකට එකතු කරගන්න. මේ ටික පොඩ්ඩක් කවලම් කරලා හොඳින් බැදුනට පස්සේ අපිට පුළුවන් අපි සෝදානම් කරගත්ත හාල් මැස්ස ටික මේකට එකතු කරගන්න. හාල් මැස්ස ටික මේ විදිහට කවලම් කරන ගමන් හාල් මැස්ස ටික බෙදෙන්න ඕන ප්‍රමාණය 3/2 වගේ ප්‍රමාණයක් බෙදෙනකන් හාල් මැස්ස ටික හොඳින් බෙදගන්න. ඒත් එක්කම පිළිවෙලින් කපාගත්ත සුදු ලුණු ගෙඩිය, ඒ වගේම බීලුණු කෑලි ටික මේකට එකතු කරගන්න. හාල් මැස්ස ටික ලුණු සුදු ලුණු සමග කවලම් කරන ගමන් බෙදෙන්න දෙන්න. දැන් ඔයාලට පුළුවන් සූදානම් කරගත්ත අවු මිරිස් හෝ වියලි මිරිස් තියෙනවා නම් මේකට එකතු කරගන්න. රම්පේ කරපිංචා ටිකත් මේකට එකතු කරගන්න. ලංකාවේ ජීවත් වෙන කෙනෙකුට නම් කරපිංචා ටිකක් යහමින් එකතු කරගෙන මේකේ පෝෂණ ගුණය තවත් වැඩි කරගන්න පුළුවන්. ඉතුරු වෙලා තියෙන කහකොඩු පිංචත් මේකට එකතු කරගන්න. ඕන්න දැන් ඔයාලට පුළුවන් කපාගත්ත බෝංචි ටික මේකට එකතු කරගන්න. මිශ්‍රණය සමග බෝංචි ටික මේ විදිහට හොඳින් කවලම් කරන ගමන් විනාඩි 2ක් විතර බැදෙන්න දෙන්න. මතක තියාගන්න මොනම වෙලාවකවත් වළඳ තියනකින් වහන්න එපා. මොකද බෝංචි ටිකේ තියෙන මේ ලස්සන පාට නැති වෙලා බෝංචි ටික අවපැහැයකට හැරෙනවා. ඒ වගේම තමයි ඔයාලා පොල් වලට එකතු කරගත්ත ලුණු ප්‍රමාණය අනුව අවශ්‍ය නම් බෝංචි වලට ලුණු ටික එකතු කරගන්න.
බෝංචි ටික ගොඩක් සිහින්ව කපලා තියෙන නිසා ඒ වගේම තමයි බෝංචි ටික ගොඩක් දලු කරන නිසා හරිම ඉක්මනින් තැම්බෙනවා. ඒ කියන්නේ විනාඩි දෙකකින් අපිට පුළුවන් බෝංචි එකට අපි සෝදානම් කරගත්ත පොල් ටික එකතු කරගන්න. මේ ටික හොඳින් කවලම් කරගෙන තවත් විනාඩියක් විතර මැල්ලුම මලව ගන්න. හරිම පහසුවෙන් පෝෂණීය විදිහට හදා ගන්න පුළුවන් රසවත් බෝංචි මැල්ලුමක් තමයි අපි මේ හදාගත්තේ. ගොඩාක් කාර්යබහුල කෙනෙකුට බෝංචි කිරට උයනවා නම් කෑලිවලට කඩ කඩ ඉන්න අවශ්‍ය නැහැ. බෝංචි කරල් ටික දෙපැත්ත කඩලා රේණු ටික ඇරලා සෝදලා පිරිසිදු කරගෙන එකට තියලා මැල්ලුමක් ලියලා කපා ගන්නවා වගේ මේක හරිම ඉක්මනින් කපලා හරිම ඉක්මනින් හදා ගන්න පුළුවන්. වීඩියෝ එක සම්බන්ධයෙන් ඔයාලගේ වටිනා අදහස පහලින් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න. ඉතලි අම්මාව තවමත් subscribe කරලා නැත්නම් දැන්මම subscribe කරලා ළඟම තියෙන bell එකත් all දීලා තියාගන්න. ඉතලි අම්මාට එකතු වෙන අලුත් අලුත් වීඩියෝස් වල notification ඉක්මනින්ම ඔයාලා ළඟට ගෙන්න ගන්න. අපි තවත් අලුත් රසබර වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තුෙන් අදට මම ඔයාලගේ ගෙදරින් සමු ගන්නවා. ඔයාලා හැමෝටම නිරෝගී බව රජයන සුවදායි හෙට දවසක්. ආයුබෝවන්. මම මදු පොඩිතුවක්කෝ.